ළමයි, අද අපි කතා කරන්න යන්නේ කෘතිම ශ්වසනය ලබා දීම ගැන තියෙන පාඩම. ඉතින් මේක විශේෂ පාඩමක්. හැමෝම අවධානයෙන් ඇහුම්කන් දෙන්න ඕනි. හොඳයි, දන්න කෙනෙක් කියන බලන්න, අපි කෘතිම ශ්වසනය ලබා දෙන්නේ මොනව වෙච්ච වෙලාවටද? ටීචර්, ඩීඒ ගිලුණායට, ආය හදිසි අනතුරකින් හුස්ම හිරුණායට. බොහොම හොඳයි කුම්පුතා. ඔයා දැකලා තියෙනවද කෘතිම ශ්වසනය ලබා දෙනවා? ඔව් ටීචර්, අදත් දැක්කා. ටීචර්ගේ දුවට 11 වසරේ අයියා කෙනෙක් ටොයිලට් එකේ එහා පැත්තේ ඉඳලා කෘතිම ශ්වසනය දුන්නා.